විශේෂයෙන්ම නම් සහිතව කියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ මේ හදන මේ දැනට මේ ප්‍රාස්කු ප්‍රහාරය සිදුවීමෙන් පසුව මේ ලැබෙන තොරතුරු සහ රටේ ආරක්ෂක අංශ වලින් ඔබ මාධ්‍ය එළියට දෙන තොරතුරුත් එක්ක අපිට පේන අපේ සමස්ත මුස්ලිම් ජාතිය එක්ක ප්‍රශ්නයක් නැහැ. අපේ ප්‍රශ්නේ තියෙන්නේ මේ විදියට සහරාන්ලව බිහි කරන්න පසුබිම හදපු දේශපාලන ආශිර්වාදේ. ඒකේ බොහොම පැහැදිලිව රිචාඩ් බදුදින්ට පැන යන්න බෑ. හිස්බුල්ලාට පැන යන්න බෑ. ඊළඟට අසාත් සාලට පැනලා යන්න බෑ. මේ අය කෙරෙහි දේශපාලන අතපෙවීම් නැති පරීක්ෂණයක් කලන්න. දේශපාලන අතපෙවීම් කරගෙන යනකොට එකපාරටම CID එකේ ලොක්කට කතා කරලා ඕක පැත්තකින් තියන්න. එහෙම බෑ. කෙලින්ම කරුණා කළා හරියාකාරෝ මවුන්ට විරුද්ධව පරීක්ෂණය කළා. අපේ ආණ්ඩුවක් ඇතුළත නිසි දඬුවම් දෙන්න කටයුතු සුදානම් කරනවා. අපි ඒ හදන ආණ්ඩුවේ අපි ඇමතිවරු. අපි කැබිනට් එක නියෝජනය කරන ඇමතිවරු. ඒතර අපි එතනදි බොහොම පැහැදිලිව කියනවා ඒ අයත් එක්ක දේශපාලන කරුද. මොකද හේතුව මේක මේ ඒ අය මේ මුළු රටට කරන විනාශයක් ඒක. දැන් ඔබම දැක්කනේ මේ සම්ජම් තැන්වල කතා කරන දේවල් දිහා බැලුවට පස්සේ දැන් වෙනම අරාබියක් නිර්මාණය කළානේ තියෙන්නේ. එතකොට මේ ලංකාව ඇතුලේ අරාබියක් තියෙන්න බෑනේ. අරාබිය ඇතුලේ ලංකාවකුත් තියෙන්න බෑනේ. ලංකාව ඇතුලේ ලංකාව තියෙන්න ඕන. හැබැයි අරාබිය නිර්මාණය කිරීමෙන් තමයි අර කියන දේවල් වෙන්නේ. දැන් අපි දැක්ක අසාත්සාලි කියනවා මේ පරීක්ෂණ පවත් කරන ආයව පරීක්ෂණය කරනකොට අනේ හිත රිදුන ALU ඒගොල්ලන්. එතකොට ඒගොල්ලන්ගේ හිත රිදෙනවා. හැබැයි අර පාස්කු ප්‍රහාරය වල 300ක් මැරුණා. එක දරුවෙගේ මූණ පිච්චිලා පෙරේද කොච්චිකඩේ පල්ලියේදී අවුරුදු 7ක් නෑ පොඩි දරුවා. තාම අතපය නැතුව මේව ඇතුලේ ඉන්නවා. ඒතර ඒගොල්ලන්ගේ හිත නෙවෙයිද රිදලා තියෙන්නේ. මේ සාරිලා බබ්බුවගේ කතා කරනකොට. ඒ නිසා නිසි දඬුවම බොහොම පැහැදිලිව අපේ ආණ්ඩුවක් කාලේදී මේකට ගෑවිච්ච ඔක්කොටම දෙන්නේ. සේත්ම අන්තවාදී අදහස් තියෙන අයත් එක්ක ආණ්ඩු කරනට වැඩිය හොඳයි ආණ්ඩු නොකර gederi ඉන්නේ. රටේ මිනිස්සුන්ගෙන්. ඔය කියපු කීප දෙනාගේ මුස්ලිම් ජනතාව අපිට ඕනේ. මුස්ලිම් ජනතාව සහ ඒවට නව නායකයෝ ඉන්නවා. මුස්ලිම්වරු හොඳ මුස්ලිම්වරු ඉන්නවා හොඳ නවස්සු මුස්ලිම් නායකයෝ ඉන්නවා විශේෂයෙන්ම උගත් බුද්ධිමත් මුස්ලිම් නායකයෝ එන්න ඕන අපි කියනවා අලිස් අබ්දුල්ලා වගේ ජනාධිපති නීතිඥවරුන්ට දැන් කාලේ හරි තමන්ගේ ජනතාව වෙනුවෙන් නායකත්වයේ දෙන්න මොකද හේතුව මේ එකම විදියට අන්තවාදී අදහස් දරන දේශපාලන නායකයන්ව දැන් අතුගා දාන්න කාලේ හරි ඒක කළ යුතුයි ඒකදා කිව්වේ නඩුත් හාමුදුරුවගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා මේකේ චූදිතය වෙන්න ඕනේ කවුද මේ චූදිතය වෙන්න ඕන අගමැති රනිල් වික්‍රමසිංහ පළවෙනි චූදිතය වෙන්න ඕන අගමැති රනිල් වික්‍රමසිංහ දෙවෙනි චූදිතය වෙන්න ඕන රවි කරුණානායක ඒකත් එක්ක ගන්නකොට තව කැබිනට් එකේ උන්න හැලා ඉන්නවා මේ මහා බැංකුවට ගියේ පයින් ඇවිදන් ගියාය වෙන්දේසි කරන තැනට ගියාය ඒවා මුකුත් නැහැ ඒකයි මං කියන්නේ මේක මහා මේ අර නඩුත් හාමුදුරුවන්ගේ වඩුත් හාමුදුරුවන්ගේ වැඩක් හැබැයි මේකෙන් පැනලා යන්න බෑ මේ හදන්නේ ආණ්ඩු මාරු වෙන්න ඉස්සෙල්ලා වෙනම චූදිතෝ ටිකක් අරගෙන වොන් කොටු කරලා වැඩේ ඉවර කරන්න වැඳුම් කරේ මෙන්න මේගොල්ලෝ හොරකම් කරලා තියෙන්නේ වැඩේ ඉවරයි වැහුවා වහන්න හම්බෙන්නේ නැහැ අපේ ආණ්ඩුවක් ආපු ගමන් පළවෙනියෙන්ම ගන්නේ වැඳුම් කර වංචාව පළවෙනියෙන්ම ගන්න එක තමයි නෑ දේශපාලන දෙයක් නෙමෙයි ඒක තමයි අපි ඉගෙන ගන්න ඕන දේ අපි ඉගෙන ගන්න ඕන ආණ්ඩුවක් ආවට පස්සේ අපිව හිරේ දැම්මට එයා හිරේ දාන එක නෙවෙයි අපේ මානසිකත්වයේ වෙන්න ඕන අපි මුලින්ම රට ගෙනියන්න ඕන හැබැයි කරුණු කාරණා ඇතුව නම් විතරයි ඔවුන්ට නඩු පවරන්න ඕන දේශපාලන වශයෙන් මම නම් මගේ අත් දෙක මුස්සන්නේ කිසිම කෙනෙක්ගෙන් දේශපාලන පරිගණීමක් කරගෙන කිසිසේත් උස්සන්නේ අපේ අපේක්ෂකයාට කිසිම ප්‍රශ්නයක් නැහැ තනනිල්ල හොඳට හදලා තියෙන්නේ තනනිල්ල කිසිම ගැටලුවක් නැහැ තනනිල්ල හොඳට හදලා දැන් ඔහුට තියෙන්නේ පිත්ත අරගෙන ඇවිල්ලා අනිවාර්යයෙන්ම ඔහුට තියෙන්නේ මැති මේක ජයග්‍රහණය කරන්න අවශ්‍ය කරන පිතිහරඹය කරන්න විතරයි ඒකට අවශ්‍ය කරන එහා පැත්තේ අපිට පේන කණ්ඩායමේ බෝල් දාන්න කෙනෙක්වත් නැහැ ඒ හින්දා අනිවාර්යයෙන්ම අපේ අපේක්ෂකයා 2019 දෙසැම්බර් මාසේ 9 වෙනිදා එළි වෙනකොට නියත වශයෙන්ම මේ රටේ ජනාධිපති පුටුවේ වාඩි ගන්නේ ගෝඨාභය රාජපක්ෂ. ඒක ඉරහඳ වගේ විශ්වාසයි. ඒ නිසා අපි ඒකට අවශ්‍ය කරන පසුබිම සියල්ල හදලා තිනවා. ඒකට අවශ්‍ය කරන හොඳ ශක්තිමත්ම ආසන්නයේ තියෙන ළඟම මැතිවරණයෙන් වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලක්ෂ 50ක් ලබාගත්තු එකම පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. අපිට යන්න තියෙන්නේ තව ලක්ෂ 15කට විතරයි. ඊළඟට එක්සත් ජාතික පක්ෂය ආරම්භ තින් ලක්ෂ 27යි 27 ඉඳන් 65ට එනවා අපි 50 ඉඳන් 65ට යනවා ඉතින් 27 ඉඳන් 65ට එන එක ළඟද 50 ඉඳන් 65ට ළඟද කියන එක ජනතාවත් දන්නවා අපිත් දන්නවා රටත් දන්නවා